අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. බැඳුම් කරය ඇතුළු දූෂණ වංචා සම්බන්ධව ගන්නා තීරණ හේතුවෙන් ජනාධිපතිවරයාට ජීවිත අවදානමක් ඇතැයි සඳහන මහලේකම් කියයි. 2008 වසරේ සිට 2014 දක්වා බැඳුම් කර වෙන්දේසීන් රුපියල් මිලියන 10,000ක් ගෙවීමට රජයට සිදුවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. සයිටන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එළමෙන 20 වෙනිදා සිට යළි විරෝධතා. දෙමාපිය සංගමය අනතුරු අඟවයි. තෙවර පෙරුමගින් පොලිසියට චණ්ඩි පාට්. පාලන මිලට අලෙවි කරගත නොහැකි වීමෙන් දෙල්කඳ පොලේ පොල් නැතිවේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීම සඳහා විරෝධතා ව්‍යාපාර ගණනාවක් එළඹෙන 20 වෙනිදා සිට යළි ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා. එම සංගමය අද පැවතු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණ සමයේදී ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීමටයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කටයුතු කළ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය කොළඹදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සයිටම් ආයතනයේ ස්ලිට් ආයතන යටතේ පවත්වාගෙන යාමට විරෝධය පළ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීමටයි. ඒ සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද සහභාගී වී සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් පළ කළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතයින් සයිටම් 2017 දෙසැම්බර් 31 අවසන් කරන බවත් නැවත ස්ලිට් එක වගේ ආයතනයකට පවරලා ඒක පවත්වාගෙන යන්නේ නැති බවටත් ඒ පොරොන්දුනේ හර්ෂද සිල්ලා රජය වෙනුවෙන් නමුත් රජය නැවත මේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ලිට් එකට පවරලා නැවත මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය පවත්වාගෙන යන්න හදනවා. අපි සියලුම දෙමාපියන් ඒකට සම්පූර්ණ විරුද්ධයි. මේ රජයට විරුද්ධව මේ සටනට සහයෝගය දෙන අයට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි තීරණය කළා විශ්වලම විශ්වවිද්‍යාලවල දෙමාපියොත් උසස් අධ්‍යාපනය ලබන ආයතනවල දෙමාපියොත් සියලු දෙනාම බලෑණියක් ලෙසට මහා බලමුළුවක් ගොඩනගන්නත් වීදි සටන් ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නටත් මහා සමුළුවක් පවත්වන්නටත් දීපව්‍යාප්ත සත්‍යග්‍රහයකුත් අවසානයේ මාරාන්තික උපවාසයකුත් පෙබරවාරි 10 වෙනකොට ක්‍රියාත්මක කිරීමටත් දෙමාපිය සංගමය වෘත්තීය සමිතිය ඇතුළු සකල විද බලවේග මේ මොහොතේ ක්‍රස් කළා. අපි කියනවා මේ සටන ඉදිරි ජනවාරි 20 සිට ආරම්භ කිරීමට තීරණය කළා. ආණ්ඩුව මේ පාර යනවනම් ආණ්ඩුවට ඒ අවශ්‍ය කරන ප්‍රතිචාර දක්වන්න අපි සූදානම්. සයිටම් හොරෝපාදි කඩේට විරුද්ධ වෙච්ච බලවේග ඇස්කම් පියාගෙන ඉන්නේ නැහැ. දෙන දෙයක් කාලා බලාගෙන ඉන්න ජාතියක් නෙවෙයි අපි. එළමෙන මැතිවරණ කාලෙදී ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ විරෝධතා නම් ඒව කරන්න අපි ලෑස්ති. අපි ආණ්ඩුව ඒ අවශ්‍ය කරන දේශපාලන හානිය කරන්න මේ වෙද්දි දෙමාපිය සංගමයේ විදිහට තීරණයකට ඇවිල්ලා ඉවරයි. මේ මැතිවරණ සමය ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ. මේ මැතිවරණ සමයේ ඉස්සරහදී උද්ඝෝෂණ විරෝධතාවලින් අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි අවධාරණය කළා කියනවා. මෙතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමයේ කැඳවුම් කරු ගැමුණු විජයරත්න මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ප්‍රබලම අසාධාරණලා තියෙන මගේ දරුවන්ට අපේ දරුවන්. මේ දරුවන්ව අතරමං කරන්න කටයුතු කරේ ආණ්ඩුව. මේකේ වගකීම ක්‍රියාලය අමාත්‍යවරයාත් ඉවගේම රාජිත අමාත්‍යවරයාත් බාරගත යුතුයි. මේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොමිසම අපත් කරන්න කියලා මම ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. මේ දරුවන්ට සිදුවෙච්ච ව්‍යසනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනගත යුතුයි. මොකද අපේ දරුවන්ට සාධාරණ වෙන්න ඕන. අමිතලා ගන්න ඩීල් වලට අපේ දරුවෝ දෙදහස් අට වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් බිලියන 4,000ක මුදලක් බැඳුම් කර මගින් වෙන්දේසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 10,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව බැඳුම් කර කොමිසම මගින් හෙළිව ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොරැල්ල කැම්බල්පිටියේ අද පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී ඒ මහතා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය අද බුරැල්ල කැම්බල් පිටියේදී පැවැත්තුනේ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම හදන ආණ්ඩුව යන්න තේමා කරගෙනමින් පැවති මෙම සම්මේලනයට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. දැන් මේ
ඒකාබද්ධ කල්ලිය අග්‍රාමාත්‍යතුමාටත් විවිධ චෝදනා කරනවා. හොරකම් කරලා ගසා කාලා මිනිමැරුම් කරලා මාධ්‍ය මර්ධනය කරලා මාධ්‍ය වේදිකාව ඝාතනය කරලා මේ ඔක්කොම දේවල් ටික කරලා අද එනවා එක්සත් ජාතික පක්ෂයට පහර දෙන්න පුළුවන්ද කියලා බලන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ට මේ වගේ දෙයක් කරන්න උමනාවක් තියෙනවා නම් කවදාවත් මහ බැංකුව තමන්ගේ අමාත්‍යාංශයට පවර ගන්න එතුමා කටයුතු කරන්නේ නැහැ. කෝප් සභාවේ සභාපතිකම ජනතා විමුක්ති වරමුණට දීලා ඔන්න දැන් හොරවල්ලන්න කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ කිසිම දෙයකින් එක්සත් ජාතික පක්ෂයටවත් නායකතුමාටවත් බලපෑමක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය පොහොට්ටුකාරයින්ට මම කියනවා හොරකම් කරපු සල්ලි තියෙනවා නම් ඒවා ටික පරිස්සමෙන් තියාගන්න 2030 වෙනකන් අපි එක්සත් ජාතික පක්ෂය තමයි ආණ්ඩු බලය හොබවන්න කියන එක මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕනේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ගිය සතියේ මයන් ඇහුවා පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්ද මේ ගැන විවාද කරන්න. හංගන්න දෙයක් නැහැ. මම කතානායකතුමාට කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. තුන්වෙනි විවාදෙද මාධ්‍යයට තමයි එකක් කියනවා. මේ කොමිෂන් සභාව වාර්තාව තමන් අරගන්නවා නම් අපි ඉතුරු පියවරත් අරගමු. මෙම කොමිෂන් සභා වාර්තාවරින් හෙළිවන කරුණු වලට සමාන තත්වයක් 2008 වසරේ සිට සිදුවී ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුල බව කොමිෂන් සභාව සඳහන් කරනවා. ගාන දන්නවද? රුපියල් බිලියන 4000ක් අනුමතිය නැතුව තැන්පත් කරලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. බිලියන 10ක් නෙමෙයි බිලියන 4000ක්. ඒ බිලියන 4ේ ණය ගෙවන්න තියෙනවා. මේ විදිහට ගියා නම් ඊළඟ අවුරුදු 25 ගෙවන්න තියෙන සංඛ්‍යාව දන්නවද? මහින්ද රාජපක්ෂ මැතිතුමා බිලියන 10000ක ණයක් ඔයගොල්ලෝ බාර දීලා ගිහින්. ඒක මම කැමතියි පාර්ලිමේන්තුවේ විවාදෙට. අපි අහමු මේ ගැන. පොරු අල්ලන්නයි අපි ඉන්නේ. ඒ කියන්නේ කිසිම සැකය බයක් තියාගන්න එපා කියලා මම කියනවා. අපි ඉස්සෙල්ලා මේ ටික හැදුවා. සංවර්ධනය ආරම්භ කරා. එතනදී පොඩි විවේකයක් ගන්න මම බයිල එකකුත් නැටුවා. දැන් අවුරුදු 3කට කිට්ටු වෙනවා. විපක්ෂය අහනවා මොනවද කළේ කියලා. වැඩ කරලා තියෙනවා. වැඩ ටික කියලා නැහැ හරියට. එතනයි තියෙන ප්‍රශ්නේ. අපෙන් අහනවා පොල් බෑය කීයද කියලා. යකෝ මේක පුදුම බඩජාරිකමක් නේ. බොන්ඩ් එක ගැන අහනවා. අපිට ගැහුවට කමක් නැහැ. අපි කියන්නේ මේ ආණ්ඩුවේ දුර්වල කම් නැහැ කියලා. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා. අපි ඒව හදනවා. බොන්ඩ් කොමිෂන් එක ඒක ලොකු දෙයක්. මං අහනවා කවදද එහෙම කොමිෂන්වත් දන්නේ? එක නායකයෙකුට පිටකොන්දක් දෙවුනද? තමන්ගේ ඇමතිවරුන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්න. එතකොට මේ ඔක්කොම කරලා අද බොන්ඩ් කොමිෂනේ වාර්තා ඇවිල්ලා. දැන් ඔක්කොම ඇඳුම් ඇඳගෙන හිටියා. බොන්ඩ් කොමිෂමෙන් ගොඩ වෙලා පළාත් පාලන මැතිවරණේ පොහට්ටුව පුප්පන්න. බොන්ඩ් කොමිෂම කියනවා යකෝ මේ කාලේ නෙවෙයි මීට වඩා කෙලිය ගිය කාලේ කියලා. දැන් මම කියනවා අගමැතිතුමනි ආපහු පරක්කු කරන්න එපා. මේ ජනවාරි මාසේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා ආරම්භ කරන්න මුංගේ හොයන්න. මුංගේ හොරගම මිනිමැරුම් ටික ගේන්න. ඒ ගෙනාවා මේ අයියලා ටික එදාට කැබිනට් හදන්නේ වැලිකඩ හිලගෙදර. මේ වැලිකඩ ඉන්න ඕනේ ලොකුට මාධ්‍ය ඉදිරියේදී බොන්ඩ් එක ගැන කතා කරන්න. බොන්ඩ් එක ආච්චිගේ රෙද්ද බොන්ඩ් එක. කිසිදු බලපෑමකට යටත් නොවේ පොලිස් නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා එසේ පැවසුවද නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පෙරම මහතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් අද වාර්තා වුණා. අද උදෑසන කොළඹ කැම්බල්පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනයේ අතරතුර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම් මහතා මෙලෙස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනෙන් බෙට තර්ජනය කළා. ඒ රථවාහන වරදක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නාරායන්පිට පොලිසිය නිලධාරීන් කිහිප දෙනෙකු ඉලක්ක කරගනිමින් මෙහිදී ගැටුමට අදාළ රියදුර සිදු කළ රථවාහන වැරදි කිහිපයක් හේතුවෙන් ඔහුගේ රියදුර බලපත්‍රය ලබාගෙන ඇති අතර එයට උරණ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නැවත රියදුර බලපත්‍රය බලහත්කාරයෙන් ලබා ගන්නේ පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කරමින්. කෙසේ වෙතත් අද ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදු කළ යුතු බවයි. අපිට ඉතාමත් හොඳ විවෘත වාතාවරණයක් තියෙනවා රාජකාරී ඉෂ්ට කිරීම පිළිබඳ. බලපෑම් ඇඟිලි ගැහි කොහෙත්ම පොලිසියට තියෙන්න විදිහක් නැහැ. යම් කිසි නිලධාරියෙක් කියනවා නම් මේ මට අහවල් තැන්වලින් බලපෑම් කරනවා කියන එක ඒකේ නිලධාරියාගේ තියෙන දුර්වලකමක් මිසක් වෙන කිසිම හේතුවක් නෙවෙයි. මම බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ඉතාමත් ඍජුව නොබියව කටයුතු කිරීමක් හැමදෙනාගේ. මේ අභියෝගය ඔබ ජයගත යුතුමයි. කිසිම වෙලාවක කොහෙන්වත් බලපෑමක් සිදු නොවන බව සහතික කරන්න පුළුවන්. ජනතා මත අධික බදුබරක් පැටවී තිබෙන්නේ මහ බැංකුව වැදුම් කර වංචාව නිසා බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති පොදු ජන පෙරමුණේ මැතිවරණ රැලියක් අමතමින්.
මෙම රැලියට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන යන මහතුරු නතුරු පිරිසක් සහභාගී වී සිටියා. ඔහොත්තුව දිහා බලාගෙන නීති හදන්න එපා ලැජ්ජයි. ඔය 10 දෙනෙකුට වඩා කැන්වසින් යන්න බෑ කිව්වෙත් ඒ ආන්දා. අර ගොබි යන්න 10ක් නෑ කැන්වසින් යන්න. 10ක් නෙවෙයි 100ක් වුණත් ඉන්නේ කැන්වසින් යන්න පොහොට්ටුවට. ඒ හන්දා තමයි මැතිවරණ කොමිසමේ සභාපති අලුත් නීති දාන්නේ. ලැජ්ජයි දේශප්‍රිය මහත්තයෝ. දේශප්‍රිය කියන වාසගමඩත් ලැජ්ජයි. දේශ අප්‍රිය කියලා තිබ්බනම් තමයි ඔක හරි. UNP කාර්යයක් කියන මන්ත්‍රීවරයා මෙහි ඉන්න. මේක පාණ්ඩු ආණ්ඩුව. අපි දැන් ඔය ආණ්ඩු කරන්නේ. බලනකොට හරි ශ්‍රී ලංකා ඇමතිවරයා කියනවා මේක මැටි ආණ්ඩුව. මේ මැටි ආණ්ඩුවකට එකවලා ඉන්නේ මොන මගුලකටද? දැන් පොල් ගෙඩියට මොකද වෙලා තියෙන්නේ? ගස්වල පොලුත් නැහැ මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා. එළවලු ටිකට මොකද වෙලා තියෙන්නේ? වල දරන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ. මේවා පිළිබඳ හිතන්න වෙලා තියෙනවා තමුන් වංශලට. මහා බැංකුව මංගොල්ල කාපු හින්දායි බදුවර වැඩි කරේ. හැම බඩුවකම මිල වැඩි වුණා. ඉතින් මේවට වග කියන්න ඕන මේ ආණ්ඩුව පාලනය කරන්න දන්නේ නැති කම. මේ ආණ්ඩුවට කළමනාකරණයක් නැහැ. ඒකයි මූලික වැඩේ. ඔබේ දරුවන්ට තිබිච්ච කලිසම් රෙද්ද නැති කරා. ඔබේ දරුවන්ට තිබිච්ච ෂර්ට් එක නැති කරා. ඔබේ දරුවන්ට තිබිච්ච ගවුම නැති කරා. දැන් පෙළ පොතට තට්ටු කරලා. දැන් කියලා මේක ආණ්ඩු පෙරලන මැතිවරණයක් නෙවෙයි. හැබැයි ඉතින් ආණ්ඩු පෙරලන්න තමුන්නාසල හරියට ඡන්ද දෙන්න. එතකොට පෙරලන හැටි අපි පෙන්නන්නම්. දැන් හැබැයි අලියෝ තමුන්නාසල දැක්කම දුවන යුගය ඇවිල්ලා තියෙනවා. දාවෙන්දන දුවයි. විපක්ෂයේ චෝදනා කරන පරිදි බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. අපි ජාත්‍යන්තර වැඩ කරන්නේ අපිට ඕනේ දේ අපි කියලා ජාත්‍යන්තර ඒකට එකඟ කරගත්තා. ඒකයි ජයග්‍රහණය කරනවා කියන්නේ. මට කතා ගන්න බුණා අත්තනගල්ල ගැන විතරයි. ඔව් අත්තනගල්ල අතට. ඊට වැඩිය ඡන්ද ගන්නවා. අදමැතිතුමාට ඉල්ලාස් වෙන්න කියලා කියනවා මැඩම් මොන වගේ තියෙන එකද ඉන්නේ? එහෙම කොහොමද ඉල්ලාස් වෙන්නේ? ඒ කියන්නේ පොහට්ටුකාරයෝනේ. ඒක ඉදිරි විරුද්ධවාදීන් කියන දේවල්. අගමැතිතුමයි ජනාධිපතිතුමයි එකට එකතු වෙලා වැදුම් කරේ හොරකම් කරපු අයට විරුද්ධව ඇක්ෂන් ගත්තා. මහින්ද එහෙම මුකුත් කරුවාද? එයාගේ හොරකම් කරපු උන්ට විරුද්ධව. අගමැතිතුමාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? බැඳුම් කරේ අගමැතිතුමා දාන මිනිස්සු හොරකම් කරුවා කියලා අගමැතිතුමා දැම්ම නිසා ටිකක් වගේ කියන්න ඕනේ. නමුත් අගමැතිතුමා උන් එක්ක එකතුලා හොරකම් කරේ නෑනේ. එයා මොකටද දස් වෙන්නේ? බැඳුම් කර සිද්ධිය ඇතුළු දූෂණ වංචා සම්බන්ධයෙන් ගන්නා බරපතල තීරණ හේතුවෙන් ජනාධිපතිවරයා හට ජීවිත අවධානමක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. චෝදනා එල්ල වුණා පෞකේ කාලේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධ. මම තමයි අල්ලස් කොමිසමට මේක ගෙනිච්චේ. දැන් මේ වාර්තාම දෙනෝනේ මේ පළවෙනි එක නෙවෙයි කියලා 2008 ඉඳලම මෙහෙම වුණා කියලා. ඒ කාලෙත් කවුරු හරි ඉදිරිපත් වුණා නම් හොයාගත්තු කෙනාට මොකක් හරි වෙන්න තිබුණා එක්ක. එහෙම නැත්නම් රටේ මේ පිළිබඳව ආందోళනයක් ඇති වෙන්න තිබුණා. කට්ටිය කිව්වා කොමිසම හදනකොට ඔය වහන්න කියලා. වහන්න නෙවෙයි. ඔක්කොම රෙදි ලිහිලා ගියා. දැන් මොන උසාවියෙන් දඬුවම් දුන්නත් නැතත් ජනතා අධිකරණයෙන් දඬුවම් ලැබෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ හොරකම් කරපු මුදල ඒක 50 සම්මත කරලා අපි අය කරගන්නව අනිවාර්යෙන්. ඊළඟට එනවා ශ්‍රී ලංකන් සහ මේන් ලංකා. එතකොට තමයි හොඳම කෙලි තියෙන්නේ. ඒකෙත් මන් දන්න විදියට ඒ කාලේ ලොකුවටයි මේ කාලෙත් පොඩි පොඩි කතා යන ඔන්න බලා ගන්න පුළුවන්. එහෙම එකක් තිබුණා නම් මම සමහර අය කියන්න පුළුවන් හොරකම් වෙනෝනේ. වෙනෝ නෙමෙයි හැමදාම වුණා දැන් අහුවෙන හොයා ගන්න. දඬුවම් දෙනවා. මේ සිද්ධිය ඇමතිවරයෙක් එළියට දැම්ම පළවෙනි වතාවට. මෙතෙක් තිබුණු සෑම ආණ්ඩුවම මේ වගේ දේවල් කරා. හැබැයි මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකයා තීන්දුව ගන්නව බය නැතුව. මේ ගන්නේ බරපතල තීන්දුව. එතුමා ජීවිත අවදානමත් එක්ක මේ ගන්න. මේ සෙල්ලම් තීන්දුව නෙමෙයි. එතුමා අපි ආරක්ෂා කරගන්න ඕනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මේ ගන්න තීන්දුව වෙනුවෙන් ලොකු අවදානමක් තියෙනවා ජීවිත අවදානම. ලෝකෙ හැම තමයි රාජ්‍ය නායකයෝ හොරකමට වංචාවට පාසාලයට කුඩුකාරයන්ට විරුද්ධව ඒ වගේ වංචාවට දූෂණයට විරුද්ධව වැඩ කරපු නායකයන්ගේ ජීවිතවලින් මන්දිකවල තියෙනවා. අද හාට් ටොක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගෙන්. කොළඹින් පාර්ලිමේන්තුවෙන්ද ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය ඕන වෙන්නත් පළාත් පාලන ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂය එපා වෙන්නත් හේතුව මොකද්ද? ඒතොත් තේනවා. එජාපයේ කොළඹ නගර සභා ලයිස්තුව සම්බන්ධ බලට සෑහීමටපත් වෙන්න බෑ. එජාප නායකතුමා ආරාධනා කරා ඒතුමාට ගරුකර නිසා එතුමා එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා අවස්ථාවේදී ප්‍රධාන චරිතයක් වුණේ රවිකරණායක මහත්මයා. රවිකරණායක මහත්මයා එක්ක සාකච්ඡා කරනකොට මට ගැටමැති වුණා. නැගිටලා වෙච්චරයි. කොළඹ පාතාල නායකයෙක්ගේ පුතෙක්ට දීලා තිබ්බ නාම යෝජනාව අන්තිම මොහොතේ අගමැතිතුමා අයින් කරලා තියෙද්දි ඇයි ඔබ කියන්නේ
ජාති පක් ලයිස්තුවේ පාතාල සාමාජිකින් ඥාතින් ඉන්නවා කියලා න එකනෙක් ඉවත්තුනේ තවත් ඉන්නවනේද ගිය පාලිමෙන්ද මතිවරණෙත් ලුබැන්ඩල් පත්තේ වෙඩිතබයිම සිදුවුණා දැන් ඊය පෙරද බලන්න නාගලම් නීතිය නාගල කියන කොහෙද උතුරුකොළඹේ ඔබේ චෝදනාව ඍජුවම එල්ල කරන්නේ රවි කරුණානායක මහත්තයාටද රවි කරුණානායකනේ උතුරුකොළඹ සංවිධායක ඒ පිරිසිදු ගමනක් ගන්න ඕනා තියෙන මට කොහොමද පාතාලයේ එක්ක මද්රවයක සම්බන්ධකම තියෙන අය එක්ක සම එකට වඩි වෙලා සඳෙල්ලන්නේ අතරවෙන් නෝ යන්නේ දුකෙන් ආන්නේ මේක නැත්තම් කේන් තියෙන්ද රවි කරුණානායක මහත්මයාත් මං යාළුවා සමාජයට කරන ආනිය තකිනකොට මට කේන් තියෙනවා දැන් මේ අගමැතිතුමා ඔය ප්‍රශ්නේ දන්නේ නැද්ද නායක කොමනක් නෙමෙයි මාලේකවරයා ඉන්නවා සභාපතිවරයෙක් ඉන්නවා අධිකාර මණ්ඩලෙ තියෙනවා බලබලයි ඉන්නේ ඇයි දැන් මේගොල්ලන් දැන් ඔක මේකද වෙලා පක්ෂය මරාගෙන බලන්න යනවා දන්නේ නැහැ රවි කරුණානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න හදනවා ඔබතුමා අහනවා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාගෙනු මේ මාලේකම්වරයාගෙනු ඇයි බලාගෙන ඉන්නේ කියලා එජාපේ ඉන්න දැන් කියන වගේම කියන ප්‍රබල කීප දෙනෙක් මම වෙනම ගියේ ඒක සම්බන්ධව මට සුබපතලා තියෙනවා ඒත් ඒකයි දැන් ওই පාතාලයට විරුද්ධව කතා කරලා කොළඹ කොහොමද දේශපාලනය කරන්න කියලා කාටරි හිතෙන්න පුළුවන්. අපි ඉන්නන්නම්කෝ. ඉතින් ඡන්දයක් ලඟ වෙනකොට අපි දකිනවනේ පක්ෂ මාරු කරන දේශපාලඥය. ඔව්. ඇයි ඡන්දයක් ලඟ වෙනකොට මනෝගනේෂන් පක්ෂ නම මාරු කරන්නේ? නෑ අපේ ඒ සඳහන් නම ලියාපදිංචි කරන්නට අපි දැනටම මැතිවරණ කොමිසම සභාවට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් ඒ නම පාවිච්චි කරන්න බෑ. ওই නම මාරු කරන්න හේතු වුණේ සිංහල අපේක්ෂකයෝ මුස්ලිම් අපේක්ෂකයෝ දාලා සිංහල මුස්ලිම් ඡන්ද කඩා ගන්න එක නේද එක්සත් ජාතික පක්ෂය. කඩා ගන්න කියලා කරන්නේ ඒක දරුණු අර්ථයක් කරනවා. කඩා ගන්න එක නෙවෙයි ලබා ගන්නවා. බැඳුම් කර කොමිසමේදී චෝදනා එල්ල වෙලා තියෙනවා රවි කරුණානායක මහත්මයාට. චෝදනා එල්ල වෙච්චගෙන මම කඩකාඩු වෙනවා. නමුත් කවුරු වැරදි කරලා තිබුණා නම් වැරදි දඬුවම ලබා ගන්නත් ඕනේ. දඬුවම් ලැබුණ නැත්නම් මොකද්ද මනෝගනේෂන් කරන්නේ? වැරදි කරපු අය ඉරයවන්න ඕන. උන්ට ඉතුරු වෙන්න ඕන. කටයන්නම් පමණයි. මේ ආණ්ඩුව තුළ අපිට කරන්න බැරි කියලා තැන්න අපි තල්ලු වුණා නම් ආණ්ඩු පිටේ යනවා. ඊළඟ පහපාඩක සටන් කරනවා. මම කාඩ කඩ යන මිනිහෙක් නෙවෙයි. අනාගතයේදී දැන් එක්සත් ජාතික පක්ෂ එක්සත් ජාතික පෙරමුණ එක්ක ඉන්න මනෝගනේෂන් මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් එක්ක එක්කවෙයිද? ඇයි ශ්‍රී ලංකා පක්ෂ පමණ කියන්නේ? අනාගත කවදා දිනක සමහර වෙලාවට මට ජනතා විදි පෙරමුණ එක්ක යන්න පුළුවන්. මේව වකවා නෙවෙයි. ප්‍රධාන විපක්ෂ කාර්ය බාර කරන එකලන් තමයි. මට දැනෙනවා. ඇයි දෙමළ සම්දානයේ ප්‍රධාන විපක්ෂ කාර්ය බාර කරන්නේ නැද්ද? නැහැ. තියෙන්නේ කරන්නේ ඒරණමනේ මත් බොරු කියන්න ඕනේ නැනේ මොඩේක විදිහට කතා කරන්න බෑනේ ඇත්ත ඒකනේ කාලිකදී ක්‍රිකට් ගහන තව කාලිකදී හොර පොලිස් සෙල්ලම කරන පිරිසක් ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා මන්ත්‍රීතුමා හිම කියන්නේ කවුරු ගැනද කියලා දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ ජනවාරි 8 වෙනිදා වගේ අලියට රැවටුණු ආයමත් වික්‍රමසිංහව බලගන්වන්න කදිරේ ගැහුවොත් බිලියන 11කට වඩා හොරකම් කරපු මහ බැංකුවේ බැඳුම් කර වංචාව දෙගුණ තෙගුණ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුලත් කොලේට දුන්නයි කියලා ආණ්ඩු විරෝධී ඡන්දයක් වෙන්නේ නැහැ. සීනුවට දුන්නයි කියලා ආණ්ඩු විරෝධී ඡන්දයක් වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ ස්පෑබීල් එක හදිස්සියකට දාගන්න රෝදේ. ජනාධිපති කොමිසම වාර්තාවට අනුව ඉතා පැහැදිලිව නිර්දේශ කළා තියෙනවා මේකේ විශාල මුදල් වංචාවක් වෙලා තියෙනවා. රවි කරුණානායක මහත්තයා මේ හොරකම කරන්න උදව් කරලා ඇලෝෂියස් මහත්තයාගෙන් අල්ලස් ගත්තා කියලා. එහෙම තියෙද්දි ලැජ්ජ නැතුව රවි කරුණානායක මහත්තයා කියනවා නම් යා මේකේ නිර්දෝෂයි කියලා. එයාට ඒක ඔප්පු කරන්න වෙන්නේ උසාවියට ගිහිල්ලා. හැබැයි අපට සැකයක් තියෙනවා. ওই නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ෆයිල් ගණනාවක්ම පරීක්ෂණ කරපුවා යට ගහලා. ඒ වගේ මේ ෆයිල් එකත් යට යයිද කියලා. අපි මේ දුර්වලතාවය දැකලා මේ රටේ අල්ල සහ දූෂණය පිළිබඳ වැරදි විවාහක කිරීම සඳහා වෙනමම මහා අධිකරණ තුනක් පිහිටවනවා. මාර්තු මාසේ මුල වෙනකොට එකක අපි බොන්ඩ් එකේ හොරගම් කරපෙවුණුයි. ඉතුරු දෙකේ රාජපක්ෂලාගේ හොරගම් කරපෙවුණුයි. සමාන්තරව නඩුහලා පොලිමට ඇතුළට අරිනවා. මේ බොන්ඩ් ස්කෑම් එකේ අධ්‍යක්ෂක රනිල් වික්‍රමසිංහ. ඒකේ දුෂ්ටයා රවි. ප්‍රධාන නළුවෝ මෙලියෝ තමයි. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ලෝෂියස්. මේ ඔක්කොම එකට රඟපාලා දැන් අද රනිල් බේරා ගන්න මහ දවැන්ත වැඩපිළිවෙලක් කරනවා. අපේ අගමැතිතුමාට යම් කිසි තිවුනනම් එහෙම සැකයක් ඒක දුර වෙලා ගියා මේ කොමිසම් වාර්තාවේ කොතරකවත් නැහැ. අගමැතිතුමාට බක් කියන්න ඕනේ කියලා. යට ගහන්න නැතු පරීක්ෂණ කරා කියලා කියනවනම් ඔහු සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලාස් කර ගැනීම සිදුකල යුතුයි. ඉසේ කරනවද නැද්ද කියන එක බලා ගන්නවා වගේම විශ්වාස මංගයක් ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මහ බැංකුව අධිපතිවරයාගේ ක්‍රියාදාමයේ නිසා මේ කටයුතු සිදු වෙලා තිබෙනවා. ඉන නිර්දේශයත් එක්ක ඔවුන්ට විරුද්ධව නඩු පවරනවා නම් ඒකේ වගවීම තින්නේ කාටද කියන එක රට තීන්දු කරන්න ඕනේ. මොකද අනිත් පැත්තේ මුදල් ඇමතිතුමා කියනවා තුමාගේ අමාත්‍යංශයටද නෙමෙයි මහ බැංකුව තියෙන්නේ. වෙන රටවල නම් මීට වඩා වෙනස් ආකාරයකින් සිදු වෙන්නේ වගකියුතු අය. ඉතින් අපේ රටේ ඉතිහාසයේ වෙලත් නැහැ දැන් එහෙම වෙයිද කියලා කියන්න බෑ ඉතින්. තෙල් වලින් ගහපු හොර තෙල් ගෙන්නපෙවුන් තාම ඉන්නවා අමාත්‍ය ධූරයේ උන් අනුන්ට උපදෙස් දෙනවා අමාත්‍ය ධූර වලින් අස්සෙන්න ඕනේ කියලා. වෙන රටවල නම් අස්සෙනවලු අපේ රටේ අස්වෙන්නේ නැහැ. හොර තෙල් ගෙනාවේ තෙල් ගේම් ගැහුවේ කවුද කියලා පොඩ්ඩක් ප්‍රශ්න කරලා බලන්න පුතුමා. ඉදිරි සුමානේ හැම විවාදකම ඇවිල්ලා ඕන පුත්‍රයෙක්ම අභියෝග කරන ඕන කෙනෙක්
එන්න පුළුවන්. සතපා කරගම් කරා කියලා කාටවත් කියන්න බෑ. දැන් බබා පාඩ ගන්න බෑ. දැන් බබා වෙලා කිවඩක් නෑ. දැන් කියනවා මේ මම නෙවෙයිනේ අර 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 ඇමතියනේ එක කරේ. එයා කියන පොඩ්ඩක් හිටපන්. ඔබ කරපුවත් අපි කියනවා වැඩි කට උස්සන්න එපා. මේ විදිහට මේක වහගන්න මේ හුරතල්ලු ටික සූදානම්. මේ බැඳුම් කර සිද්ධිය මේ හොරකම ආරංචි වුණාම අපි අතිගරු ජනාධිපතිතුමාට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේකට කෙලින් විරුද්ධව ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ කෑ ගහන හොරු අල්ලපියෝ කියන කවුද මේ ලයික් කනු පෙරලපු කට්ටිය මරපු මේ ඔක්කොම කරපු අය තමයි දැන් කියන්නේ හොරු අල්ලපියෝ කියන ඕගොල්ලෝ විතරද මේ පක්ෂ ගොඩක් කියලා උඩ ඉන්නේ උඩ ඉන්නවා එකම කට්ටියක් එහෙට මෙහෙට බෙදෙනවා කට්ටියක් බැට් කරනවා කට්ටියක් බෝල් කරනවා ඊට පස්සේ ගමන් පොඩි රණ්ඩුවක තියෙන නෝ බෝල් කියලා රණ්ඩුවක් කරනවා රන් අවුට් කියලා රණ්ඩුවක් කරනවා හොර අවුට් කියලා රණ්ඩුවක් කරනවා ආය කරටත් දාගෙන ඉන්නවා ඉතින් දවසකට ක්‍රිකට් ගහනවා තව දවසක වෙලා හොරා පොලිස් කරනවා කට්ටිය හොරු කට්ටිය පොලිස් පෞගේ කාලේ මහින්ද මහත්තයා හොරු රනිල් මහත්තයා පොලිස් දැන් රනිල් මහත්තයා හොරු මහින්ද මහත්තයා පොලිස් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විමසීමට අදාළ යම් අත්‍යවශ්‍ය සේවාවකට රාජ්‍ය ආයතනයක් බාධා කළහොත් එය ගැසට් මගින් නිවේදනය කර වෙනත් රාජ්‍ය ආයතනයක් ලවා ඉටු කරවා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහුගේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ගාල්ලේ පැවති වැඩමුළුවකදී. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ වැඩමුළුවක් ගාල්ල දිස්ත්‍රික්කයේ කම්කාරයල ශ්‍රවණාගාරයේදී අද පැවැත්ුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට දකුණු පළාතේ පොලිස් නිලධාරීන්තුළු පිරිසක් එක්ව සිටියා. අවශ්‍ය වුණොත් අපි දැනටම සාකච්ඡා කරලා තියෙනවා පොලිස්පතිතුමාගේ ඉල්ලීමයි අපි කරලා තියෙනවා විශේෂ කාර්ය බලකායේ සහාය පොලිස් ඡන්දර ලබා ගන්න අවශ්‍ය ස්ථානවලදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කටයුතු වල විතරයි යුද්ධයක් නම් ආමියක යුද්ධ පටන් ගත්තොත් අපි ආමියක එක්කන් එන්න මේක පොලිසියටයි අපිටයි බේරගන්න පුළුවන්. මේක ජනතාවගේ ඡන්දේ. තවම ප්‍රයිවට් සෙක්ටර් එකට රටේ ආරක්ෂාව දීලා නැහැ. ඡන්දේ කරන එක දීලා නැහැ. තපල වර්ජනය කරොත් අපිට මොකද කරන්න පුළුවන්? අපි හිතන ඒගොල්ලෝ වර්ජනයක් කරන්නේ නැහැ කියලා. තවත් වර්ජනයක් කරොත් අපිට ඡන්දේ තියන්න වෙනවා. අපිට අපේ ඡන්දේ නිකුත් කරනවා. අපි ගැසට් නිවේදනයක් ගහලා බාධා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අපි දිනේ වෙන් කරගත්ත ගැසට් එකේ ගැසට් නිවේදනය හෙට ගන්නට ඕනේ. යම් ඡන්ද විමසීම සඳහා යම් අත්‍යවශ්‍ය සේවාවකට බාධා පැමිණෙහොත් ඒ වෙනත් රාජ්‍ය ආයතනයක් ලවා ඉටු කරවා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරනු ලැබේ. අපි සීලෙන් වත්කාටවත් මේ වරදක් කරන්න හිතාගෙන නෙවෙයි මේ නීති වැඩ කරන්නේ. හාවගෙනල්ලා වලහ කරන පොලිසිය නෙවෙයි. අපි වලහ ඕනනම් වලහම කියන පොලිසිය. ඒක නිසා අපට දැන් නීතිය කරන්නට පුළුවන්. ආණ්ඩුව එළඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන පූජ්‍ය පක්ෂයට පවා අල්ලස් දීමේ ක්‍රියාවලියක නිරත වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද අභයාරාමයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අද අපට පේනවා නීති උල්ලංඝනය කරමින් සමහර අය සතුරු මඳුරු දෙනවා, තෑගි දෙනවා. පසුගිය ආණ්ඩුව හදන්න මුල් වෙලා ගොඩනගපු දේවල් විවෘත කරමින් ජනතාවට අනිත විදිහට අල්ලස් ලබලා දෙන බව අපට පැහැදිලිව පේනවා. දැන් පසුගිය දවස්වල අරලියගහ මන්දිරයේ භික්ෂුන් වහන්සේලා දහසකට ආසන්න ගන්නක් ගෙන්නලා අගමැතිතුමා විසින් රුපියල් ලක්ෂ 5ක් පරිත්‍යාග කළා තිබුණා. මැතිවරණයක් තිබෙද්දී මේ වාගේ සන්තෝෂම් දෙනවා නම් මං හිතනවා ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. එසේනම් අද අපේ කොමසාරිතුමනි මැතිවරණ නීතියේ උල්ලංඝනය කළා තිබෙන්නේ ජනතාව නෙමෙයි ඒ පක්ෂයයි. මැතිවරණ කොමසාරිස්තුමාගේ නීති රීති වැඩිපුරම කඩන්නේ පාලක පක්ෂය විසින්. නමුත් පොලිසිය සහ පෙරත් ආයතන දිගින් දිගටම සොයන්නේ පහර ගන්නේ පාලක පක්ෂය නොවන අනිත් පක්ෂවලට. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් එක හා සමානවම ඒ නීති රීති ක්‍රියාත්මක කරවන්න කියලා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. පොල්මිල ඉහළ යාමත් සමග වෙළඳ පොලේ පොල් හිඟයක් මතුව තිබෙනවා. වෙළඳුන් පවසන්නේ පොල් සඳහා උපරිම මිලක් නියම කළද එම මිලට පොල් ලබා දීම සිදු කළ නොහැකි බවයි. මේ නුගේගොඩ දෙල් කඳ පොළයි. සාමාන්‍ය දිනවලදී මෙහි පොල් අනිවාර්ය වෙළඳ භාණ්ඩයක් වුවද අද කිසිදු වෙළෙන්දකු පොල් විකිණීම සඳහා රැගෙන විත් තිබුණේ නැහැ.
පසුගිය දිනවලදී පොල් මිල ඉහළ යාමත් සමග පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළා. වෙළඳ පොලේ මේ වන විට පොල් හිඟයට මෙම උපරිම මිල හේතුවක් වී ඇති බවටයි වෙළඳුන් චෝදනා කරන්නේ. පොල් නෑ පොල් නෑ. පොල් පෙළ 85ට පොල් බාල පොල් 75ට පොල් දෙන්නේ බෑග තමයි කට්ටිය කියන්නේ. එකලන් කිව්වට 60ට 65ට දෙන්න කියලා කොහෙ දෙන්නද? මිනිතු නඩු කන්නේ නඩු දැන් නඩු වල අපේ සභාපතිතුමා නඩු දාලා තියෙන්නේ. ජනතාවට ගන්න පොල් ගෙඩියක් නෑ පොලේ. ආණ්ඩුවෙන් පොල් ගෙඩි 500 මේ පොල් විකුණන මිනිසුන්ට දීලා ඒගොල්ලෝ 60ටවත් දීලා මේ මිනිසුන්ට 75ට විකුණන්න කිව්වට කමන්නේ. පොල් නෑ පොල් ගන්න ආවේ පොල් නෑ. පොල් නැතුව යන්න හදන්නේ ගෙදර. ඒගොල්ලෝ ආණ්ඩියෝ වඳ කම තමයි. පොල් නැහැ ගෙඩියක්වත් පොල් නැහැ. පොල් නැතුව තමයි කන්නේ වෙන්නේ. අපිට 75ට විකුණන්න බෑ. අපිට 85ට තමයි තොග ලැබෙන්නේ. මේ ආණ්ඩුවකට බෑ මේ පොල් මිල පාලනය කරන්න. එහෙනම් පාරිභෝගිකයට ඕනි තරම් බඩු දාන්න ඕනි. දාලා තමයි පාලන මිලක් දාන්න ඕනි. පාලන මිලවල් දාන්න බෑ මේ ආණ්ඩුවට බඩු නැතුව. ජාතික මට්ටමේ කැරම් ශූරයෙකු ඊයේ රාත්‍රියේ දුම්රිය පාපූරුවේ ගමන් කරමින් සිටියදී මහනුවර පැණිදෙනිය කළුපාලම අසලදී මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර මහයාව ප්‍රදේශයේ පදිංචි ඉන්දික නවීන් කලංසූරිය නැමැති 27 තරුණයෙක්. ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සිය මිතුරාද සමග ඊයේ කොළඹ පැවති කැරම් තරඟාවලියකට සහභාගී වී යළිත් දුම්රියෙන් නිවස බලා යමින් සිටියදී මහනුවර පැණිදෙනිය කළුපාලම අසලදී ඊයේ රාත්‍රී 7:30ට පමණ මෙම අනතුර සිදු ඇති අතර මීගිය තරුණයා සිය මිතුරාද සමග දුම්රිය පාපූරුවේ ගමන් කර ඇති බව වාර්තා වෙනවා. කැරම් ටුර්නමන්ට් එකක් තිබ්බා ජාතික සම්මේලනයේ. ඒකට සහභාගී වෙලා ඒක පරාද වෙලා අපි දෙන්න එනකොට ඊට පස්සේ මෙතනින් එනකොට ට්‍රේන් එකෙන් එයා වැටෙනවා මම දැක්කා හැරෙනකොට. ඒ කියන්නේ මම අනිත් පැත්තේ ෆුට්බෝඩ් එකේ හිටියේ. මම වොෂ්රූම් එකට ඇවිල්ලා වොෂ්රූම් එක ඇරලා මේ අඩෝ ගියද්දි මේ වැටෙනවා. වැටෙනක ඉතරේ මම දැක්කේ. පසුව අද පෙරවරු 10ට පමණ පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මීගිය තරුණයාගේ සිරුර කළුපාලමට මීටර 200ක් පමණ ඔබ්බෙන් තිබී සොයාගැරුණේ මහවැලි ගඟේ තිබීදී. මෙතර යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ 11 පාසල් සිසුවෙක් සරුංගල් ලැබන අතරතුර ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැද වැටීමෙන් ඊයේ පස්වරු වී මිය ගියා. දරුවා නිවසේ නොමැති වීම හේතුවෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන් කළ සෝදිසියකදී මියගිය දරුවාගේ සිරුර අනාරක්ෂිත ළිඳේ තිබී හමු වී තිබෙනවා. දිවයිනේ පළාත් කිහිපයකට උදෑසනට සහ සවස් කාලයට බලපෑ ඇති අධික ශීතකාලගුණ තත්ත්වය ලබන 10 දක්වා පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙතරම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද උදෑසන 8:30ට අවසන් වූ පැය 24ක කාලය තුළ ඖෂ්ණත්වය වන සෙල්සියස් අංශක 4.7 නුවරළි ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රදේශ රසක රාත්‍රී කාලයේ පවතින අවම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා මදක් පහළ අගයක් ගන්නා බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීමකදී කාර්යී නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා සඳහන් කළේ පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස් වීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. විශේෂයෙන්ම දිවයිනාවට පහළ වායුගෝලයේ තියෙන සුළං රටාවේ වෙනස් වීමත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දිවයිනට උතුරින් ඉන්දියානු ගොඩබිම හරහා තුලක පැමිණීමත් එක්කම වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුවීම නිසා වියලි කාලගුණ තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේ වෙලාවට වලාකුළු හැදෙන්නේ නැහැ. වලාකුළු නැති නිසා සූර්යාගෙන් පොළවට එන තාප විකිරණ පොළොව මගින් අවශෝෂණය කරගෙන නැවත පිටකරන අවස්ථාවලදී ඉහළහසේ වලාකුළු නොමැති වීම නිසා ඒව අවකාශයට යනවා. ඒ නිසා පොළොව වඩාත් සිසිල් වීමට මේක හේතු වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට වඩා උෂ්ණත්වයේ අඩු තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. පසුගිය දින කිහිපය පුරා නුවර එළිය තුරංග තරංග පිටිය පුරා උදැසන කාලයේ මල් තුහින පතිත වී තිබුණේ මෙලෙසෙන්. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය සංඛ්‍යාව 6 දක්වා අඩු කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙනවා. අමාත්‍යාංශයේ පැවසුවේ එසදා ජාතික අධ්‍යාපන ආයතනයේ පත්කල කමිටුවකින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් රැගෙන ඕමානයේ සිට මෙරටට පැමිණෙන නෞකාවේ පොහොර සාම්පල මේ වන විට පරීක්ෂා කරමින් පවතින බව ලංකා පොහොර සමාගම පවසනවා. සමාගම පෙන්වා දුන්නේ අදාළ පොහොරතොගය හෙට සිට දිවයිනපුරා බෙදහැරීමට පියවර ගන්නා බවයි. හොරණ පොකුණුවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පසුගිය 23 නිරුවතින් පැමිණි පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක කැමරාවලටද අලාභානි කර ජනෙලයක් බිඳීමට උත්සාහ කිරීමේදී නිවසියන් අවදි වී තිබෙනවා. පසුව සොරකම් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් එම පුද්ගලයා පලා ගියේ මෙලෙසයි. දින 4ක් තුළ 3 වරටත් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී කිමුලෙකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇති අතර පසුව එම සත්වයා වනජීවි නිලධාරීන්ට බාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහසභා රැස්වීමක් අද කොළඹදී පැවැත්ුණා. ඒ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කර ගනිමුනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කැඳවා තිබූ අති විශේෂ මහසභා රැස්වීම සඳහා සමාජික සංගම් 84න් සංගම් 67ක නියෝජිතයින් එක්ව සිටියා. ක්‍රීඩා නීතියට 2017 වසරේ ඇතුළත් කළ සංශෝධනවලට අනුකූල වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ සිදු කෙරුණු සංශෝධන අනුමත කෙරුණේ ක්‍රීඩා සමාජ 66ක ඡන්දයේ. කෝල්ස් ක්‍රීඩා සමාජයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඊට අමතරව පුරප්පාඩු ලේකම් තනතුර සඳහා ගුවන් කොමදුරු රොෂාන් බියන්විල මහතාපත් කිරීම සහ දේශීය තරඟාවලී නීති රීති සහ ආචාර ධර්ම පද්ධති යාවත්කාලීන කිරීම ඒකමතිකව අනුමත වී තිබෙනවා. නියෝජිතයින් 8 දිනකගෙන් යුතු පාසල් ක්‍රිකට් කමිටුවක් පත් කිරීමද මෙම අතිවිශේෂ මහසභා රැස්වීමේදී අනුමැතිය හිමි වූ තවත් යෝජනාවක්. එමෙන්ම කණ්ඩායම් තෝරා ගැනීමේදී ප්‍රධාන පුහුණුකරුට මැදිහත් වීමේ අයිතිය ලබා දීමටද අනුමැතිය හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ. මේ අනුව ප්‍රධාන පුහුණුකරු ලබා දෙන උපාය මාර්ගික සැලැස්මකට අනුව තීරීම් කමිටුව තරඟාවලි සඳහා සංචිත නම් කරන අතර තරඟ සංචාරයක් අතරතුර තීරීම් කමිටුව බවට පත්වන්නේ ප්‍රධාන පුහුණුකරු කණ්ඩායම් නායක සහ සංචාරයේ කළමනාකරුයි. සක්‍රිය කරගන්න හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.